අද අපි විපක්ෂයට ඇවිල්ලා තියෙනවා. පාර්ලිමේන්තුවේ වැඩිම ඡන්ද ආසන සංඛ්‍යාව තිබුණත් අපි විපක්ෂයේ ඉඳගෙන අද ක්‍රියා කරන්නේ. අතීතයේ නෙමෙයි ඉස්සෙල්ලා බලන්න ඕනේ අනාගතයට. මොකද තව මෙතිවරණයක් තියෙනවා. සමහරු කියනවා ඉවරයි අපිට 50යි හම්බෙන්නේ කියලා. මම කියනවා කොහොම වැටෙන්න වුමනා නැහැ. අද තියෙන ප්‍රතිඵල අනුව ගියොත් අද විපක්ෂේ වාඩි වෙලා තියෙන පක්ෂ තුනටම අඩු ගානේ മന്ത്രിවරු කුල മന്ത്രിවරු හොඳ උත්සාහයක් කළා 103ක් ලබා ගන්නවා. මම යෝජනා කරන්නේ අපි හරියට උපක්‍රම අනුව වැඩ කළා අපිට බැරිද 103 105 කරන්න? 105 බැරිද 108 කරන්න? 108 බැරිද 110 කරන්න? අපිට පුළුවන් නම් 113 කරන්න. දැන් ඉස්සෙල් 103 අරගෙන දැන් ඉඳන් ඡන්ද එනකොට අප්‍රේල් මාසේ අතෙන්ට අපි යන්න වැඩ කරනවා. අනික අත දැන් පරිදිලා ඉවරයි. ගෙදර ඉන්නවා කියලා කිව්වොත් අර පැත්තට 3-2ක් හම්බ වෙනවා. ඒකට ටිකක් වැඩ කරන්න ඕනේ.